baby stroller එකක් ගන්නකො හින්දා එතකොට මොනවාද බලන්න ඕනේ features කොහොමද ගන්නෙ මොකනවාද හොඳම strollers කියලා ඔයගොල්ලන් හැමතිස්සෙම මගෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් අනේ ප්‍රශ්නට උත්තරේ මම ඔයාලට දෙන්න තමයි අද මෙතනට ඔයාලව එක්කගෙන ආවේ. යම් මගෙත් එක්ක ඇතුළට. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන kiddoz.lk වෙබ්සයිට් එකට ඔයාලා වෙනුවෙන් මෙන්න මේ වීඩියෝ එක කරන්න අවස්ථාව ලබා දුන්නාට. දැන් මම ඉන්නේ කොහොවල තියෙන ලංකාවේ ලොකුම ඩිපාර්ට්මන්ට් ස්ටෝර් බබාලා kids items වලින් තියෙන ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එක Kids Unlimited එකේ. ඉතින් මේකේ ගොඩාක් හොඳ strollers collection එකක් තියෙනවා. ඉතින් මේ අද වීඩියෝ එකේ මම මේ strollers ගැන සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මේ kiddoz.lk වෙබ්සයිට් එකේ ඔයාලට මේ හැම stroller එකක්ම prices compare කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි Kids Unlimited විතරක් නෙමෙයි අතරම තව ගොඩාක් shops vendors ලා ගොඩාක් අය මෙන්න මේ kiddoz.lk කියන website එකේ register වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට මොන හරි දෙයක් ගන්න ඕන නම් ඕනම දෙයක් බබාලා සම්බන්ධව ඉතින් ඔයා කැමති vendor ගෙන් prices compare කරලා ගන්න පුළුවන්. දැන් අතරම stroller එකක් ගන්නවා කියන එක ගොඩාම tricky දෙයක් නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් අද මේ video එකේදී අවසාන වෙනකන් රැඳී සිටින්න සාමාන්‍යයෙන් ආ stroller එකක් ගන්න යද්දී මොනවද බලන්න ඕන? ඒ වගේම තමයි strollers මොනවද තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි අද ඔයාට stroller එකක් මොන හරි දෙයක් ගන්න අවශ්‍ය නම් අපි බලන්න ඕන features මේ හැම දෙයක්ම මම ඔයගලන්ට මේ video එකේදී පෙන්නනවා. ඒ වගේම තමයි video එක අවසන් වෙනකන් ඉන්න ඔයාලට chance එකක් තියෙනවා රුපියල් 49990ක් වෙන මෙන්න මේ stroller එක දිනා ගන්න. ඉතින් මේ සම්බන්ධව වැඩිපුර විස්තරයක් කතා කරන්න මේ ගැන හොඳටම එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා මගෙත් එක්ක Kids Unlimited එකේ මංජුලා මගෙත් එක්ක ඉන්නවා මේ වීඩියෝ එකට help කරන්න. දැන් මම ඔයාලට මුලින්ම කියන්නම් මේ මංජුලා වැඩිපුර විස්තර කරයි ඔයගලන්ට සාමාන්‍යයෙන් strollers වල තියෙන categories මොනවාද කියලා. ඒ කියන්නේ mainlyම තියෙන්නේ full size strollers කියලා. ඒ කියන්නේ ලංකාවට විශේෂයෙන්ම ගැලපෙනවා මෙන්න මේ full size stroller කියන category එක. ලංකාවේ දැනට warranty එකක් ඇතුව ගන්න පුළුවන් branded strollers විදියට මෙන්න මේ Farling සහ Kids Joy consider කරනවා. මේ stroller එක Farling එකේ එන stroller එකක්. මේක full size කියන category එකට එන්නේ. ඉතින් මෙන්න මේ විදියට hip එකට තමයි ඒකේ belt දාන්න එන්නේ. ඒ වගේම මෙන්න මේ විදියට cushion වගේ cover එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ cover එක සමහරවිට wash කරන්න වගේ ඕන නැවුනාම ගලවන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම බබාව sleeping mode එකට දාන්න පුළුවන් මෙන්න මේ විදියට flat කරලා. ඉතින් flat විදියට. ඉතින් සාමාන්‍යයෙන් newborn to 3 years ඒ කියන්නේ up to 15 kg වෙනකන් තමා මේ stroller එක use කරන්න පුළුවන්. අනිත් එක මෙන්න මේ handle එක ඉස්සරහට පස්සට කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට බබාගේ දිහා බලාගෙන යන්න අවශ්‍ය නම් ඒ ඉස්සරහට කරන්න පුළුවන්. ඒ විදිහට move කරන්න පුළුවන් ඉදිරිය තමයි යාලා handle එක හදලා තියෙන්නේ. brakes එන්නේ පිටිපස්සෙන්. එතකොට ඉස්සරහා මෙන්න මේ විදිහට brake එකක් නෙමෙයි අතර lever එකක් තියෙනවා. අර කෙලින්ම යන්න ඕන නම් අර roda කැරකෙන්නේ නැති වෙන්න දාගෙන යන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම මේ විදිහට සමහරවිට බබාගේ බඩු දාගෙන යන්න පුළුවන්. සමහරවිට පොඩි storage එකකුත් යට තියෙනවා. ඉතින් මේකේ positions තුනක් තියෙනවා. සාමාන්‍ය sleeping mode එකක් දාන්න. ඒ වගේම තව චුට්ටක් angle එකක් වගේ තියන්න. එහෙම නැත්නම් කෙලිම upright position එකේ තියන්න. ඊට පස්සේ fold කරන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට lever එකෙන් අරගෙන මෙහෙම විදිහට උස්සලවලා තමයි fold කරන්න ඕනේ. ඉතින් ඒක චුට්ටක් මට දැක්ක විදිහට පොඩි disadvantage එකක්. මොකද පහත් වෙලා කරන්න ඕන. හැබැයි මේකේ තියෙන හොඳ දේ තමයි මේ විදිහට හිටවලා තියන්න පුළුවන්. මොකද අතරම මංගාව තියෙන stroller එක එහෙම හිටවන්න බෑ. වැටෙනවා. ඉතින් මේක නමුත් තනියතකින් මෙහෙම හිටවලා තියන්න පුළුවන්. සහ එච්චර ලොකු බරක් නැහැ. ඒ වගේම ස්පේස් එකක් යන්නෙත් නැහැ ලොකුවට. ඒ වගේම මංජුලා කියපු විදිහට මේකේ 6 month warranty එකක් තියෙනවා wheels වලට. සහ ඒ වගේම මේ අද වෙනකොට කිසිම complaint එකක් ඇවිල්ලා නැහැ කියලා කිව්වා. හොඳ stroller එකක් විදිහට තමයි මංජුලා කිව්වේ. ඉතින් මේකේ colors තුනක් එනවා. blue, pink සහ මෙන්න මේ brown කියන color එක. හැබැයි ලංකාවේ දැනට තියෙන්නේ මෙන්න මේ colors දෙක කියලා තමයි මංජුලා කිව්වේ. ඊට පස්සේ Farling ළඟම ඊළඟ stroller category එක තමයි මේ. මේකත් full size stroller කියන category එකට තමයි යන්නේ. ඉතින් අරකට වැඩිය කලින් බලපු stroller එකට වැඩිය මේකේ features ටිකක් වැඩිපුර තියෙනවා සහ පෙනුමත් ටිකක් වෙනස්. ඒ කියන්නේ එකට වැඩිය ටිකක් පෙනුමට තියෙනවා. අනිත් දේ තමයි මේකේ colors දෙකක් එනවා. newborn to 3 years පාවිච්චි කරන්න පුළුවන්. grey සහ brown කියන color එකෙන් එන්නේ. මේ විදිහට sleepy mode එකට දාන්නත් පුළුවන්. සහ මේකේ වෙනසකට තියෙන්නේ අතරම මේකේ 5 points. ඒ කියන්නේ පස් තැනකින් බබාව ආරක්ෂා වෙන විදිහට මේ belt එක මෙහෙම වෙනවා. ඒ කියන්නේ hip එකට ඒ වගේම shoulders වලට ගත්තොත් මේ විදිහට මේ එයාගේ මේ බෙල්ට් එක දාන්න පුළුවන්. ඒ වගේම මේකේ මැටීරියල් එක ටිකක් කම්ෆර්ටබල් සහ මේ විදිහට අරක වගේම ගලවලා වොෂ් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට ෆුට් රෙස්ට් එක වගේ මේ විදිහට ඉස්සුවහම ටිකක් ඒ වගේම දෙපැත්තෙන් බබාවර කොට් එකේ ඉන්න විදිහට හොඳට ආරක්ෂාව තියෙනවා. අර වගේම අරක කලින් ස්ට්‍රෝල් එක වගේම මේ විදිහට හැන්ඩල් එක ඉස්සරහට පස්සට කරන්න පුළුවන්. ඒ කියන්නේ බබාව බලාගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි මෙන්න මේ කැනෝපි එක ගොඩාක් බබාව කවර් වෙන විදිහට ෆුල් කවර් වෙන විදිහට පහත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැනෝපි එකේ මැටීරියල් එක වෝටර් ප්‍රූෆ්. ඒ කියන්නේ වැස්සකට තෙමෙන්නේ නැහැ, වතුර උරාගන්නේ නැහැ. මේ වගේ විවිං වින්ඩෝ එකක් තියෙනවා, බබාව බලන්න පුළුවන් ඕනනම් යන ගමන්. ඒ වගේම මේ වගේ ෆීඩින් ට්‍රේ, ඒ කියන්නේ පොඩි ට්‍රේ එකක් තියෙනවා, සමහරවිට ෆීඩින් බොටල් එකක් වගේ තියාගන්න පුළුවන්. මේ ස්ට්‍රෝල් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ වීල්ස් හතරම ලොක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඉස්සරහා තියෙන වීල්ස් දෙක ඔයාලට කැමති නම් අර රොටේට් වෙන්නේ නැති වෙන්න කෙලින් එක දුරක් වගේ යන්න පුළුවන් වෙන විදිහට ලොක් කරගන්නත් පුළුවන්. ඒ වගේම බබාගේ බඩ දාන්න යන්න පුළුවන් පොඩි කම්පාර්ට්මන්ට් එකකුත් පල්ලෙහා තියෙනවා. මේකේ හොඳටම ෆ්ලැට් වෙන්නම මේකේ ස්ලීපින් දාන්න බෑ. සාමාන්‍ය බබාලා එහෙම ෆ්ලැට් වෙන්නම දාන්නේ බබාගේ ආරක්ෂාවට. බබාට අදිසියේ වමනේ හරි ගියොත් ඒ වගේ ඒකෙන් ආරක්ෂා වෙන්න පොඩි ඇන්ගල් එකක් චූටි පොඩි ඇන්ගල් එක පොඩ්ඩක් කිසිලා වගේ තියෙනවා. ඒක බබාට හොඳයි. ඔව් ඒකින්ද. මේකේ ෆෝල්ඩ් එකක්. ඔව් මේකේ හැන්ඩල් එක ආයි අනිත් පැත්තට දාලා ඒක ඒ ඇරෝ එක වම් පැත්තට අපේ වම් අත පැත්තට දාලා ආයි මෙතන තියෙන ස්විච් එක ප්‍රෙස් කරලා මෙහෙම කරාම මේක ෆෝල්ඩ් එක. පොඩි ඉඩක් තමයි වාහනේ යන්නේ, ලොකු ඉඩක් යන්නේ නැහැ, ලොකු බරකුත් නැහැ. මේකටත් වීල්ස් වලට 6 month warranty තියෙනවා. මේක ඩබල් වීල්ස් තමයි එන්නේ. ඒ කියන්නේ රෝද ඉස්සරහට පස්සට දෙකටම රෝද දෙක දෙක තියෙනවා. අනිත් විශේෂත්වය තමයි මෙන්න මේ ෆාලින් ස්ට්‍රෝල් එකේ තියෙන මෙන්න මේ ෆාලින් කැරිකොට් එක. ඇත්තටම මේක කැරිකොට් එකක් කියලා කිව්වට මංජුලා කියපු විදිහට මේක 3-in-1 එකක්. ඒ කියන්නේ කාර් සීට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රොකර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කිව්වා වගේ කැරිකොට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ කැරිකොට් එක මේ ස්ට්‍රෝල් එකට ෆික්ස් කරන්න පුළුවන්. වාට සමනේ බබා කායකේ නිදාගෙන වගේ ඉන්නවනම් බබාව උස්සලා ගන්න ඕනේ නැහැ. බබාව ඩිස්ටර්බ් කරන්න නැතුව කෙලින්ම කැරිකොට් එක අරගෙන අවිල්ලා ස්ට්‍රෝල් එකට ෆික්ස් කරන්න පුළුවන්. ඉතින් මේ හැබැයි මේ ෆාලින් එකට ෆාලින් ස්ට්‍රෝල් එකට ෆිට් කරලා සෙට් කරන්න පුළුවන් ෆාලින් කැරිකොට් එකක් විතරයි. ඉතින් මේ ටික තමයි ෆාලින් බ්‍රෑන්ඩ් එකේ තියෙන ස්ට්‍රෝලර්ස් ටික. දැන් මම ඔයාලට පෙන්නන Kids Joy බ්‍රෑන්ඩ් එකේ තියෙන ස්ට්‍රෝලර්ස් මොනවාද කියලා. ඉතින් Kids Joy බ්‍රෑන්ඩ් එකේ තියෙන ස්ට්‍රෝලර්ස් කැටගරි ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේක රොකින් ස්ට්‍රෝල් එකක්. ඊට පස්සේ මේ තුනම අර ෆුල් සයිස් කැටගරි එකේ එන ස්ට්‍රෝලර්ස්. ඉතින් කලර්ස් තුනක ඩිෆරන්ස් එකක් තමයි තියෙන්නේ. වෙනසකට තියෙන දැන් අත්‍තරම මේක මේ Kids Joy ස්ට්‍රෝලර්ස් උත් සම්පූර්ණ මේ ෆුල් සයිස් ස්ට්‍රෝලර්ස් ටික ෆාලින් එකේ ස්ට්‍රෝලර්ස් වගේම තමයි ෆීචර්ස් අතින් බැලුවාම එකම වෙනසකට තියෙන්නේ මෙන්න මේ කැනෝපි. ඒ කියන්නේ මේ හුඩ් එක මේ කැනෝපි එකේ මැටීරියල් එක අර ෆාලින් එකේ තිබේ වෝටර් ප්‍රූෆ් මැටීරියල් එකක්නේ. ඒක නැහැ. ඒක ඇරෙන්න අනිත් හැම දෙයක්ම සමානයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ හොඳට කවර් වෙනවා බබා. ඒ වගේම තමයි අර ඇතුලේ තියෙන කුෂන් එක වගේ තියෙන ලයිනින් එක හොඳට තියෙනවා. ඒක ගලවන්න පුළුවන්. ඒ වගේම 5 points වලින් සේෆ්ටි එක තියෙනවා. තව ස්ලීපින් මෝඩ් එකට දාන්න පුළුවන්. අර බබාව හොඳට ආරක්ෂාව තියෙනවා හැම පැත්තකින්ම. අර මේකෙත් අර පොඩ්ඩක් ඇන්ගල් එකක් තියෙනවා. අර මංජුලා කියෝ විදිහට ඒ බබාගේ සේෆ්ටි එකට තියෙන බබාගේ මොන හරි බබාව වමනි කරොත් එහෙම අර එක ෆ්ලැට්ම තියෙන්නේ නැති වෙන චූටි ඇන්ගල් එකක් කියලා තියලා තියෙන්නේ. අනිත් එක මේකෙත් වොරන්ටි තියෙනවා වීල්ස් වලට 6 months වොරන්ටි තියෙනවා. බ්‍රේක්ස් උත් එහෙමයි වීල්ස් හතරටම බ්‍රේක්ස් එනවා. ඒ වගේම ඉස්සරහා වීල්ස් ඔන් අන් ලොක් කරන්න පුළුවන්. වාට අවශ්‍ය නම් අර කෙලින් යන්න ඕන නම් ඒ වගේම තමා මේකෙත් අර හැන්ඩල් එක අරකේ වගේම තමා ෆාලින් ස්ට්‍රෝල් එක වගේම තමා හැන්ඩල් එක ඉස්සරහට කරන්න පස්සට කරන්න පුළුවන් බබාව දිහා බලාගෙන යන. ඇත්තටම බැලුවොත් ෆීචර්ස් අතින් ඔක්කොම සමානයි. අර වෙනසකට තිබ්බේ කැනෝපි එකේ වෙනස, කැනෝපි මැටීරියල් එකේ වෙනස විතරයි තිබ්බේ. අනිත් අතින් බැලුවම හැම දෙයක්ම ෆීචර්ස් සහ ඒගොල්ලන්ගේ වොරන්ටි මේ හැම දෙයක්ම සිමිලර්. ඉතින් මේ Kids Joy ස්ට්‍රෝල් එකට Kids Joy කැරිකොට් එක වගේම තමා ෆාලින් කැරිකොට් එක ෆික්ස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැජට් එකක් එනවා. ඉතින් liver එකක්. ඉතින් මේ දෙක ෆික්ස් කරන් පස්සේ මේ Kids Joy එකට ඔයාට ඒ බ්‍රෑන්ඩ්ස් දෙකේම Caricottes සෙට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලා Kiddoz එකෙන් kiddoz.lk වෙබ්සයිට් එකෙන් ₹7500 කට වැඩිපුර මොනවා හරි පර්චේස් කරොත් ඔයාලට තියෙනවා මෙන්න මේ Kids Joy Stroller එක දිනා ගන්න chance එකක්. ඉතින් ඒක ඔයාට winners ලව එංගලන්ගේ pages වල announce කරනවා. ඒ වගේ මගේ pages follow up කරන්න මම අනිවාර්යෙන් ඒ හැම detail එකක්ම ඔයාලත් එක්ක තව share කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ Kids Joy brand එකේ එන rocking stroller එකක්. ඒ කියන්නේ මේක stroller එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම බබාව තියලා වෙලා අර rock කරන්න වගේ පද්දන්න වගේ ඒ දේ කරන්න පාවිච්චි කරන්න පුළුවන් stroller එකක්. ඉතින් හැබැයි අතරම මේ stroller එක තියෙන්නේ මෙතන විතරයි. මේ වගේම සාමාන්‍ය විදිහට හැම option එකක්ම දෙනවා. වෙනසකට තියෙන්නේ මේකේ අර විදිහට 5 point safety belt එක නැහැ. hip එකට විතරයි තියෙන්නේ. වගේ මේක අර වගේම ගලවලා wash කරන්න පුළුවන් මේ lining එක. වගේම flat දාන්න පුළුවන්. හැබැයි චූටි angle එකක් තියෙනවා අනිත් strollers වගේම තමයි. මේ විදිහට කෙලින් කරලා තියන්නත් පුළුවන්. හැබැයි මේකේ feeding අර කලින් strollers වල තිබ්බේ feeding bottle එක විතරක් දානනේ. මේකේ හැබැයි feeding tray එක වගේ තියෙනවා. ඉතින් ටිකක් මේක අතර මේ ෆීඩින් ට්‍රේ කර මං ගාව තියෙන ස්ටෝලර් එක ටිකක් සිමිලර්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කවන්න කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්. අර රොකින් ඔප්ෂන් එක තියෙන හින්දා බබාව අර ගෙදර උනත් ගෙදර ඇතුලේ තියලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ මේ රොකින් ඔප්ෂන් එකෙන් ඊට පස්සේ ආයිමත් ස්ටෝල් ඔප්ෂන් එකට ගෙනියන්න මේ විදිහට wheels ටික එහෙම move change කරන්න පුළුවන්. ඒ වගේම wheels හතරම මේකේ brakes තියෙනවා. ඒ වගේම ඉස්සරහ wheels උත් අර කිව්වා වගේ කෙලින් යන්න විදිහට lock කරන්න පුළුවන්. සහ හොඳ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ අවශ්‍ය කරන දේවල් ගෙනියන්න. හරි ඉතින් මම කලින් කිව්වා වගේ මේ හැම ස්ටෝල් එකක්ම මම ඔයාලට එක පෙන්නන kiddoz.lk කියන වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඉතින් මෙතනදී විශේෂයෙන් ප්‍රයිසස් ගැන කතා කරන්නේ නැහැ. මොකද උගලන්ට සමනමින් ප්‍රයිසස් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රොමෝෂන්ස් දානවා. ඒක නිසා ඔයාලට kiddoz.lk කියන වෙබ්සයිට් එකේ ඕන වෙලාවට මේ ප්‍රයිසස් කම්පෙයාර් කරලා බලලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කැටගරි එක තමයි කැබින් ස්ට්‍රෝලර්ස් කියලා කියන්නේ. කැබින් ස්ට්‍රෝලර්ස් කියලා කියන්නේ ඇත්තටම සමනමින් ෆ්ලයි කරන කෙනෙක් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට travel කරන අය ඒ වගේ අයට අරගෙන යන්න පුළුවන් ලේසියෙන් අරන් යන්න පුළුවන් stroller එකක්. ඒ කියන්නේ ගොඩක් hard use කරන්න නෙමෙයි සාමාන්‍යයෙන්. නමුත් අර බර නැතිව පොඩි compartment එකක් තියලා ඒ වගේම ටිකක් features පොඩක් අඩුවෙන් තියෙන විදිහට අරගෙන යන්න පුළුවන් strollers category එක තමයි මේ cabin strollers කියලා කියන්නේ. ඉතින් ඒ අතරේ මෙන්න මේ strollers දෙක ගත්තාම ඉතින් මේක newborn to 3 years use කරන්න පුළුවන්. ඒ වගේම මේක විශේෂත්වය මේක ගොඩාක්ම පොඩියට fold වෙනවා. ඒ කියන්නේ අර head track එකට උනත් ෆික්ස් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අර කලින් strollers වල බැලුවා වගේ අර ලොකුවට වටෙන් කොටු කරලා අර බබාව කොට් එකේ ඉන්න වගේ comfortable එහෙම තියෙන ඒ features නැහැ. මොකද මේක travel purpose ව හදලා තියෙන දෙයක් හින්දා. නමුත් මෙන්න මේකේ canopy එක එහෙම waterproof material එකෙන් තියෙන්නේ. ඉතින් මේකේ මේ handle එක එහෙම අර ඉස්සරහට පස්සට move කරන්න බෑ. මොකද ඒක සමනේ මේක අර මං කිව්වා වගේ හරියට පොඩියට fold කරන්න පුළුවන් ඉන්නේ හදන හින්දා ඔයාලා බබාව දාන්න ඕන. මෙන්න මේ විදිහට මේ හැන්ඩල් එක මේ විදිහට අන්ප්ලග් කරන්න පුළුවන්. දෙපැත්තට සෙපරේට් කරලා බබාව ඇතුලෙන් තියන්න පුළුවන් නිදාගත්තාම හරි. එහෙම නැත්නම් බබාව එළියට ගන්නකොට හරි. ඉතින් මේකේ සමනේ බබාගේ ස්ලීපින් පොසිෂන් එකට දාන්න ඕන. මෙන්න මේ පිටිපස්සේ තියෙන මේ පටිය ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම මේක ෆෝල්ඩ් කරලා වෙලා ඔයාට අරගෙන යන්න මෙන්න මේ වගේ බෑග් එකකුත් එනවා. ඒ වගේම තමයි මෙන්න මේ කප් හෝල්ඩර් එකක් තියෙනවා. පිටි සයිඩ් එකෙන් ඔයාට ඕන නම් බබාගේ ෆීඩින් බොටල් එක එහෙම නැත්නම් කෝෆි එකක් වෝටර් බොටල් එකක් තියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලෙහා කොටසේ සැලකිය යුතු කම්පාර්ට්මන්ට් එකක් එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බබාගේ බඩුව එහෙම නැතිනම් travel කරන කෙනෙක් නම් duty free bag එකේ වගේ දේවල් අරගෙන යන්න. මේකේ fold කරන විදිය මෙන්න මේ විදියට තමයි කරන්නේ. හරිම lazy because travel කරන කෙනෙක්ට මම හිතනවා මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. හරිම ඊසියට ටක් ගාලා ෆෝල්ඩ් වෙනවා. ඒ වගේම මේ අපි සාමාන්‍යයෙන් බෑග් එකක් ට්‍රැවලින් බෑග් එකක් අරගෙන යනවා වගේ මෙහෙම අරගෙන යන හැන්ඩල් එකකුත් මේකේ එනවා. ඒ වගේම තමයි මේකේ weight එකත් ගොඩාක්ම අඩුයි. ද ස්ට්‍රෝලර් කැටගරි එක තමයි මෙන්න මේ umbrella type strollers කියලා කියන්නේ. අතරම මේ ස්ට්‍රෝලර් කැටගරි එක හැබැයි newborn බබෙක්ට පාවිච්චි කරන්න බෑ. මොකද මේක අර sleeping position බබාට දාන්න බෑ. සාමාන්‍යයෙන් බබාට ඉඳ ගන්න පුළුවන් වුණ කාලේ ඉඳන් තමයි මේ වගේ stroller එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක upright position එකේ තමයි මෙන්න මේ ස්ට්‍රෝල් එක තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ වගේ ස්ට්‍රෝල් එකක් ඇත්තටම ගොඩාක් වෙලාට පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් Indo ekane අපිටම shopping වගේ තැන shopping කරන්න යන්නන්නේ ඒ වගේ තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන් බර නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ requirement එකක් තියෙන කෙනෙක්ට මේ වගේ stroller එකක් ideal. ඉතින් මේකෙත් මේ වගේ සමනින් wheels එහෙම lock කරන්න පුළුවන්. ඉස්සරහට අර strollers වගේ කෙලින්ම යන්න stroller මේ wheels ටික lock කරන්නත් පුළුවන්. ඉතින් මේකේ අනිත් දේ තමයි මේ ඉතින් මේකේ අර උඩ canopy එක එච්චරම ලොකුවට එන්නේ නැහැ. මේ වගේ පොඩි canopy එකක් තියෙන්නේ. and feeding අර ඒක ඒ වගේම ඒ වගේ දේවල් ලොකුවට ෆීචර්ස් පල්ලෙහා තියෙන ස්පේස් එක එහෙම අර ස්ටෝරේජ් බකට් එක ඒ වගේනේ නැහැ. ඒකම අර ගොඩාක් ලේසියට තමයි ලේසියෙන් ට්‍රැවල් කරන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා දෙන්නේ. අනිත් දේ තමයි මේක උස අතට තමයි මේක ෆෝල්ඩ් වෙන්නේ. එතකොට අර ට්‍රන්ක් ස්පේස් එක ගොඩාක්ම අඩු යනවා. හැබැයි මේක ෆ්ලයිට් එක ඇතුලේ කියන්නේ කැබින් එකට අරගෙන යන්න බෑ. නමුත් ලගේජස් වල දාන්න පුළුවන්. අර මොකද අර කලින් එක වගේ කැබින් එක ෆ්ලයිට් එක ඇතුලටම මේ ස්ටෝල් එක අරගෙන යන්න බෑ. හැබැයි ඉතින් ඔයාට ඊසියෙන් විදිහට තනි හරිම කිසිම පොඩ්ඩක්වත් බර නැහැ මේක. ඉතින් ඒ විදිහට යූස් කරන්න පුළුවන් stroller category එකක් තමයි මේ umbrella type strollers කියලා කියන්නේ. ඊට පස්සේ තියෙන තවත් stroller category එකක් තමයි මෙන්න මේක. මේක අතරම ටිකක් hardව යූස් කරන්න. ඒ කියන්නේ මේකේ features එනවා ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ වල durability එක. එතකොට අර මේ ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න hiking වගේ දෙයකට යන්න outdoor ගොඩක් යන අයට ටිකක් හොඳ strollers category එකක් තමයි මේ. ඉතින් මේකේ මෙන්න මේ stroller එකේ අතරම මෙහෙම Caricotte එකක් විදිහට තමයි ඉන්නේ. කියන්නේ මේ කැරිකොට් එක ස්ට්‍රෝල් එකකින් සෙපරේට් කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේ කැරිකොට් එකම ආයිමත් බබාට ස්ට්‍රෝල් එකට ඇටච් කරලා වෙලා ඒ කියන්නේ ඉඳගෙන යන්න විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවත් ඇත්තටම නිව් බෝන් to 3 years පාවිච්චි කරන්න පුළුවන් strollers. ඉතින් මේකේ වෙනසකට තියෙන්නේ මේ කැරිකොට් එක ගලවලා ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ඉතින් මේකේ එන ටයර්ස් එහෙම ගොඩාක් ලොකුවට එන්නේ. ඒකට හේතුව බබාට මේ ස්ට්‍රෝල් එකකින් එන ඉම්පැක්ට් එක අඩු කරන්න. ඒ වගේම මෙන්න මේ විදිහට curve shape එකකට අර එතකොට අර සාමාන්‍යයෙන් හොඳ රළු පාරක වගේ යනකොට අර බබා ඉන්නකොට මේ එතන ඉන ඉම්පැක්ට් එක අඩු කරන්න තමයි මේ ඒ විදිහට මේ strollers හදලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට මම කලින් කිව්වා වගේ stroll බබා විඳගෙන යන විදිහට stroll එකක් විදිහට convert කරන්න පුළුවන්. ඒ වගේම additional features එනවා. සාමාන්‍ය විදිහටම අර handle එක rotate move කරන්න පුළුවන් ඉස්සරහට පස්සට බබා ඉස්සරහට බලාගෙන යන්න ඕන නම් ඒ වගේ මේ වගේ bag එකකුත් එනවා. diaper bag එකක් වගේ එකක්. ඔය වගේ features එකකට විශේෂයෙන්ම මේ දේ මතක් කරගන්න ඕන. බබෙක්ට සාමාන්‍යයෙන් ඉපදුනහම ගොඩක් වෙලාට අර ජොබ් කරන්න ඒ වගේ ස්ට්‍රෝලර්ස් වල දාලා එක රෙකමන්ඩ් කරන්නේ නැහැ 6 months යනකම්. මොකද එයාලගේ ස්පයිනල් කෝඩ් එක එච්චරම හයි වෙලා නැහැ. ඉතින් ඒක නිසා අඳුම ගානේ 6 months යනකම් ඉන්න ඔය hiking jog වගේ නෝන බබාව ස්ට්‍රෝල් එකේ තියලා ඒක කොච්චර හොඳ ස්ට්‍රෝල් එකක් වුණා. ඊට පස්සේ ඒ වගේම ටිකක් hard views කරන්න පුළුවන්. එම තවත් ඒ category එකේ මෙන්න මේ stroller එකක් තමයි මේක. මේක ඉතින් මේ විදිහට canopy එක තියෙනවා full cover කරන්න පුළුවන්. ඉතින් මේක චුට්ටක් අර luxurious look එකක් වගේ තියෙනවා. ඒ වගේම features උත් එහෙමයි. හොඳ tray table එකක් තියෙනවා, cup holder එකක් තියෙනවා. ඒ වගේම additionally මෙන්න මේ waterproof material එකක් wash කරන්න පුළුවන් cushion එකක් වගේ එකක්. එයාලා මේ stroller එකත් එක්ක provide කරනවා. ඉතින් අනිත් features උත් සමානයි. අර විදිහට හැන්ඩල් එක move කරන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහා තියෙනවා හොඳ ස්ටෝරේජ් එකක්. බබාගේ බඩුව එහෙම දාගෙන යන්න පුළුවන් ඕන විදිහට බකට් ස්පේස් එකක් තියෙනවා. මේකේ තියෙන එකම ගැටලුව this is bit heavy. ටිකක් බරයි. ඒ වගේම තමයි ලොකු ස්පේස් එකක් යනවා. සාමාන්‍ය පොඩි කා එකක වගේ පොඩි vehicle එකක වගේ චුට්ටක් අමාරුයි. අනිත් එක මට තේරුණ විදිහට මට පොඩ්ඩක් තනියම හැන්ඩල් කරන්න චුට්ටක් අමාරුයි කියලා. අම්මා කෙනෙක් ඉදිරියේ තනියම හැන්ඩල් කරන්න චුට්ටක් අමාරුයි. ලොකු ස්පේස් එකක් සහ ටිකක් අනිත් strollers වලට සාපේක්ෂව බරයි. ඉතින් ඊළඟට මෙන්න මේ වගේ full size strollers උත් තියෙනවා. ඉතින් මේකේ අර එක අර විදිහට ලොකු features එහෙම නැහැ. materials වල එහෙම ලොකු එහෙම විදියට නැහැ. අර සාමාන්‍ය විදියට stroller එකක්. ඉතින් වෙනසකට තියෙන අතරම මේකේ අර එක බබාට සෙල්ලම් කරන්න පුළුවන් ඒ වගේ පොඩි toy එකක් ඉස්සරහා තියෙනවා. ඉතින් ඒ වගේම අනිත් features ඇත්තටම සමානයි. හැබැයි මේකේ stroller එකේ බබාට හොඳ space එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඒ වගේම අනිත් features නම් සමනින් wheels වල brakes ඒ වගේම handle එක, එතකොට පල්ලෙහා දෙන storage එක මේ ඔක්කොම සමානයි. ඒ වගේම තමයි sleeping positions දාන්න පුළුවන්. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ strollers වල වෙනස වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කියන්නේ වෙනස ඇත්තටම මෙන්න මේ අර toy එක ඉස්සරහා බබාට සෙල්ලම් කරන් දෙන toy එක අයින් කරාන් පස්සේ ඔයාට feeding chair එකක් වගේ විදිහට කියන්නේ සාමාන්‍ය feeding tray එකක් විදිහට බබෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක all depends on your requirement. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් එක එක qualities වලට strollers එක එක මිල ගණන් වලට තියෙනවා. ඉතින් ඒක ඔයාගේ requirement එක අනුව ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතන මේ දැන් මේ ලොකු collection එකක් තියෙනවා strollers. මම කිව්වාගේ මේ හැම දෙයක්ම ඔයාට kiddoz.lk website එකෙන් prices compare කරලා ඔයා කැමති stroller එක තෝරලා ගන්න පුළුවන්. ඔව් මේ තමයි twin stroller. මේක umbrella type twin stroller. මේකෙත් පොඩි එකක් තියෙනවා පොඩි එකක්. මේකේ උඩට ඇදලා අපිට දාන්න තියෙන්නේ බබාලා දැන් අපි හිතමු එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා එක්කෙනෙක් නිදිගෙන ඉන්නවා. ඉතින් ඒ පහසුකම මේකෙන් ගන්න පුළුවන්. නිදි නම් ස්ලිපින් දාන්න පුළුවන්. ඉඳගෙන ඉන්නවා නම් එතකොට බබාලා දෙන්නටම අසාධාරණයක් වෙන්නේ නැහැ. මේක සපරේට් කරන්න පුළුවන් බෑ. මේක වෙනම ඔව් එකටමයි එන්නේ. බබාලා දෙන්නටම වාසි. මේකේ wheels පිටිපස්සේ wheels ඩබල් wheel තියෙන ඒ තුනම ලොක් කරන්න පුළුවන්. මේ රතු පාට මේක ලොක් එක පහළට දැම්මා. මේක ෆෝල් කරන්නේ අර අනිත් කැබින් ස්ට්‍රෝල් එක මේ අම්බ්‍රෙලා ටයිප් එක වගේම තමයි මේ කෑල්ල මෙතනින් පන්නලා උඩට දෙපැත්තෙම එක කරනවා. එතකොට මේ ගානට මෙන්න මේවා. ගොඩක් හොඳයි මේ ස්ට්‍රෝල් එක. මේක ෆීඩින් ට්‍රේ එකක් තියෙනවා. මේක අනිත් එකට වඩා කුෂන් ගතිය වැඩි. ඒකෙත් හුඩ් එක ලොකුයි සම්පූර්ණයෙන් කවර් කරන්න. ඔව්. මේ හුඩ් එක ඕනේ නැත්තම් ගලවලා අයින් කරන්නත් පුළුවන්. ඒකත් ඕනනම් පෙන්නන්න. ගලවලා අයින් කරන්න පුළුවන් ඕන. ඒ කියන්නේ සමහර බබාලා කැමති නෑනේ. ඔව්. ඒක අයින් කරන්නත් පුළුවන් ඕන. එතකොට මේක ෆෝල් කරන්න තියෙන්නේ වෙනස් විදිහකට. හ්ම්. මේකත් නිව් බෝන්ඩ්? නෝ, නිව් බෝන්ඩ් 3. මේ දෙන්නේ ස්ලීපින් දාන්න. ඒකෙත් බබාලගේ බඩු දාන්න පුළුවන් එක ස්ටෝරේජ් එකක් තියෙනවා. මේක ෆෝල් කරන්නේ මේ රතු පාටින් මේ තියෙන කෑල්ල පල්ලෙහාට තද කරනවා. එන්න මේ විදිහට තමයි මේක ෆෝල්ඩ් වෙන්නේ. මේ ස්ටෝල් එක තියෙන්නේ මේකෙදි පිටිපස්සේ කෙනාට විතරයි නිදියන්න. මේ ඉස්සරහ කොටස ස්ලීපින් දාන්න බෑ. ඉස්සරහ ඉන්න බබාට. මේක ස්ලීපින් දාන්න පුළුවන්. එතකොට ලොකු බබෙකුයි පොඩි බබෙකුයි නම් පුළුවන්. එතකොට පුළුවන් හැම කෙලටයි රේතයි යන්න පුළුවන්. ඔව් ඒ වගේම මේ ස්ට්‍රෝල් එක ඊට වඩා වෙනස්. මේකේ දෙන්නටම පුළුවන් ඉදියකන යන්න. දෙකේම ස්ලීපින් දාන්න පුළුවන්. හිප් එකට බෙල්ට්ස් තියෙනවා. දැන් මේව දැම්ම. දෙන්නම නිදි. හැබැයි මේ ඉස්සරහා එකේ ෆුල් ෆ්ලැට් කරන්න බෑනේ. නෑ ඒ පොඩි ඇන්ගල් එක තියෙනවා. එතකොට පිටිපස්සේ කෙනාට කරදරයි නිසා. ඒතර නිදිය ගත්තොත් චුටි බබල නිදිනවනේ. ඒක ෆෝල් කරන්න තියෙන අර මේ තියෙන මෙන්න මේ කෑල්ල පහලට තද කරන්න ෆෝල් කරන්න පුළුවන්. මේ ගන්න. ඒකෙත් මේ ස්ට්‍රෝල් එකෙත් මේ ට්වින් ස්ට්‍රෝල් එකටත් එක සයිඩ් එකකට කිලෝ 15ක් දාන්න පුළුවන්. එතකොට කිලෝ 30ක් වැටෙනවා බබාට. ඔය කියන්නේ මේ ස්ට්‍රෝලර්ස් වල අරකේ සමන එක ස්ට්‍රෝල් එකකට කිලෝ 15ක් වගේ දාන්න පුළුවන්. නමුත් මේකේ කිලෝ 30ක් දාන්න පුළුවන්. මොකද obviously බබාලා දෙන්නෙක් ඉන්නකොට මේ බබාලා දෙන්නගේම බර weight එක මේ ස්ට්‍රෝලර්ස් වලට දරා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. මේ ස්ට්‍රෝලර්ස් අතරම අර බබාලා ට්වින්ස්ලා ඉන්නවා නම් එහෙමත් නැතිනම් තව පොඩි වයසකට මේ වගේ ස්ට්‍රෝලර්ස් ගොඩක් වෙලාට යූස්ෆුල්. ඉතින් දැන් මේ වගේ ස්ට්‍රෝලර්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. දැන් මේ වගේ එහෙම ආවන් පස්සේ කොච්චර උනත් අපිට හැමතිස්සෙම එනවා ප්‍රශ්නයක් ඇත්තටම ස්ට්‍රෝල් එකක් කොහොමද තෝරගන්නේ කියලා. දැන් මගේ තුංගලන් හැමතිස්සෙම අහුවන්නේ මගේ මොකද ස්ට්‍රෝල් එක කියලා. ඇත්තටම කිව්වොත් මම රේට පාවිච්චි කරේ මිකේ බබාට අරගෙන ආපු ස්ට්‍රෝල් එක. ඉතින් ඒක නිසා ඒක ගොඩක් යූස්ෆුල්. සමහරින් ස්පෙෂලි කොයි හරි අරගෙන යන්න ඒ වගේම සමහරක් අවස්ථාවදී මම ගෙදරදී ඒකේ තියලා වෙලා කවලක් තියෙනවා. ඉතින් ඒක නිසා ස්ට්‍රෝල් එකක් දකින දේ මට ප්‍රයෝජනයක් වුණේ නැති දෙයක් නෙමෙයි ගොඩක් යූස්ෆුල් වුණා. දැන් මෙතනදී හරියට Tamanට ගැලපෙන ස්ට්‍රෝල් එක හැබැයි තෝරගන්න ඕන. උදාහරණයක් විදිහට දැන් ඔයා මුලින්ම හිතන්න ඕන ඔයා ඇයි ස්ට්‍රෝල් එකක් ඕනේ මොනවා සම්බන්ධයෙන් පාවිච්චි කරන්න කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ මොකද්ද ලයිෆ් ස්ටයිල් එක මොනවාටද පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් shopping යන්නද එහෙම නැත්නම් අර jogging කරන්න වගේද මම කලින් කිව්වා වගේ මතක් කරනවා jog කරන්න එපා මාස 6ක් යනකම් බබාව ස්ට්‍රෝල් එකේ තියාගෙන මොකද මේ movements බබාට එච්චරම හොඳ නැහැ. ඉතින් නැත්නම් hike කරන වගේ දේවල් වලට එහෙම නැත්නම් travel කරන කෙනෙක් කියන සමහර flights වල අරගෙන යන්නද ඔන්න ඔය වගේ සමහරක් වෙලාවට දැන් මොන හරි market එකට අරගෙන යන එහෙම නැත්නම් බබාව හවසට අරගෙන යන. ඒ වගේම තමයි ඔයා ඉන්න පරිසරේ මොන වගේ පාරවල්ද තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හිතලා Tamanට අවශ්‍ය කරන requirement එක බලනවා. ඒ වගේම තමයි පහසුව. දැන් ඔයාට husband හරි කවුරු හරි ඉන්නවා නම් stroll එක handle කරන්න ටිකක් බාර දෙයකට ගියාට කමන්නේ නැහැ. නමුත් ඔයා නම් හැමතිස්සම vehicle එකෙන් අරගෙන දාන්න. ඉතින් ඒ දිහා බබාවත් අතේ තියාගෙන මේක handle කරන්න පුළුවන්ද කියලා ඒ දෙත් පොඩ්ඩක් බලන්න. ඒ වගේම විශේෂයෙන්ම අනිත් දේ තමයි safety එක සහ මේ materials කොහොමද? දැන් safety එක කිව්වහම මේවල හොඳට lock වෙනවද ඒ බබාව? බබා වෙතන සුව පහසු ආර හරියට යාගේ කොන්දට හරින විදිහට ඉන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ features ඒ වගේම තමයි ඒක fold කරන්න ලේසිද? brakes කොහොමද? ඒක Tamanට අරගෙන යන්න ගොඩාක් බර stroll එකක් නම් බබාවත් තිබ්බන් පස්සේ අරගෙන යන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය වගේ features තමයි ඔයාලා stroll එකක් ගනිද්දි බලන්න ඕන. ඉතින් මම විශේෂයෙන් ආයිමත් මතක් කරනවා මම කලින් කිව්වා වගේ මේ හැම ස්ට්‍රෝල් එකක් වගේ ඇතුළුව ගොඩාක් items බබාලා සම්බන්ධව ලංකාවේ තියෙන එකම market place එක වෙන kiddoz.lk website එකෙන් ඔයාලට බලන්න පුළුවන්. අනිත් දේ තමයි මේ විශේෂයෙන්ම අවුරුදු කාලේ නැ හින්දා අනිවාර්යෙන්ම kiddoz.lk website එක වගේ මේ ඔයාලගේ pages වල update එකේ ඉන්න මොකද ගොඩාක් හොඳ offers ඔයාලට බලා ගන්න පුළුවන්. තව මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහායින් comment කරන්න මම ඔයාලට මම දන්න දේවල් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් දැනුවත් කරන්න. ඒ වගේම විශේෂයෙන් ආයිමත් මම ස්තුතිවන්ත වෙනවා මේ Kids Unlimited එකට කොහොමල තියෙන මේක අපිට මේ වීඩියෝ එක කරන්න ලෑස්ති කරලා දුන්නට වගේම තමයි අතරම මංජිලාට මොකද මමත් ගොඩාක් දේවල් දැනගත්තා සමහරක් දේවල් තිබ්බ මමත් දැනගෙන හිටියේ නෑ මගේ ස්ට්‍රෝල් එක ගනිද්දි මොකද ෆස්ට් බබා හින්දා දැන් අනිවාර්යයෙන් මමත් දැන් ලොකු නොලෙජ් එකක් ආව මෙතනට ආවයින් පස්සේ ඉතින් thank you very much ඒ හැම ඩීටේල් එකක්ම අපිට ලබා දුන්නට. ඉතින් අනිත් දේ තමයි ඉතින් මම යාළුවත් එක්ක කතා කරලා ඔයාලට මම ලබා දුන්න ඩිස්කවුන්ට් කෝඩ් එක යූස් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මොනවා හරිම දෙයක් ඔයාලා kiddoz.lk වෙබ්සයිට් එකෙන් ගන්නව නම් JAY5 කියන ඩිස්කවුන්ට් එක යූස් කරන්න. එතකොට ඒ තියෙන ප්‍රොමෝෂන් වලට උඩින් තවත් 5% ඩිස්කවුන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්.